දැන් මේ වෙනකොට ඡන්දයකට ඔන්න මෙන්න කියලා තියෙන බව පේනවා. දැන් මේ වෙනකොට අපේ රටේ ඔය 225න් එක එක අය එක එක සන්දාන ගහනවා. ඊට පස්සේ එක එක පැති මාරු කරනවා. ඒක තමයි මොකද මේ කරන්නේ. ඇත්තටම මේ රටට මිනිස්සුන්ට ආදරේ නෙමෙයි, තමන්ගේ මේ සුඛ විහරණය සඳහා, තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා. හැබැයි මතක තියාගන්න ඕන මේ සියලුම දේශපාලඥයෝ තාම බැරි වුණා මේ එක දේශපාලඥයෙකුටවත් ගමට යන්න. ගමට දැන් යන්න ඔන්න මෙන්න කියලා තියද්දි ඉතින් මම ඉල්ලීමක් කරන්නේ මේ රටේ ඉන්න සියලුම දේශපාලඥයෝ ඔය පක්ෂවලට බෙදිලා, අර පක්ෂයේ මේ පක්ෂයේ අර සන්ධානයේ මේ සන්ධානයේ තියෙනවට වඩා මේ රට දැන් බංකොලොත් වෙලානේ තියෙන්නේ. ඇත්ත කතාව ඒකනේ. මේකට මේ දේශපාලනය අනිවාර්යයෙන්ම වග කිව යුතුයි. ඒ වගේම රජයේ ඉන්න ඉහළ නිලධාරීන් වග කිව යුතුයි. ඒක තමයි ඇත්ත කතාව. මේ හොර අපි හැමදාම දේශපාලඥයින්ට බැන්නේ. හැබැයි මේ දේශපාලඥයින්ට බයිනවා වගේම රාජ්‍ය නිලධාරීන් ඉන්නවා මේ රටේ මේ බංකොලොත් වීමට යම් යම් ක්‍රියාදාමයන් වලට එහෙయ్య කියපු උසස් නිලධාරීන්. ඉතින් මේ සියලු දෙනාම මේ රටේ බංකොලොත් භාවයට වග කිව යුතුයි. දැන් ඉතින් ඒක වුණා. හැබැයි දැන් අපි කරන්නට ඕන මේ වතාව විතරයි මේකෙන් අපේ රට ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. මම ඉල්ලීමක් කරනවා මේ රටේ සියලුම දේශපාලඥයින්ගෙන් මේවා කියන්නේ මේ රටේ ජනතාවට වගේම ඔය 220 අධි සුඛෝපභෝගී ජීවිත ගත කරමින් තමන්ගේ බඩගොස්තරවාදී දේශපාලනය කරන දේශපාලඥයින්ටයි මම මේ කියන්නේ. මේ තමන්ගේ පක්ෂ අත්ත පක්ෂ ගැන හිතන්නේ නැතුව, තමන්ගේ පැත්ත හිත බඩගෝත්තරවාදී ක්‍රමය හිතන්නේ නැතුව මේ සියලු දෙනා එකට එකතු වෙලා ජාතික ආණ්ඩුවක් මගින් මේ රට ඉදිරියට ගෙන යා යුතුයි කියන එක තමයි මම කියන්නේ. අපි දැන් අපිට පැහැදිලිව එක පේන්න දෙයක් එක දෙයක් තියෙනවා. මට මතකයි පසුගිය දවස්වල ග්‍රාම සේවා පත්වීම් දහස් ගාණක් දුන්නා. ඒ වගේම මේ රෝහල්වල මේ පත්වීම් දහස් ගාණක් දුන්නා. ඉතින් මේ දහස් ගාණ දීලා මේ මිනිස්සුන්ට පඩි ගෙවන්නේ ඇයි? මේ පඩි ගෙවන්නේ කොහොමද? මේ රට බංකොලොත් මෙච්චර බංකොලොත් වෙලා තියද්දි. ඉතින් ඒක නිසා මම කියන්නේ මේක මේ රට කවුරු බාරගත්තත් ඉදිරියේදී මේ රට කිසිම නායකයෙකුට කරන්න බෑ කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ රටේ සියලුම දේශපාලඥයින්ගෙන් ඔය තමන්ගේ බඩ වඩා ගන්නේ නැතුව, ඒකට කටයුතු කරන්නේ නැතුව, තමන් මේ බලය තමන් විතරක් අතට ගන්න කටයුතු කරන්නේ නැතුව සියලු දෙනාම එකට එකතු වෙලා දේශපාලඥයෝ ජනාධිපතිවරයාත් එක්ක එක මේසෙකට ඇවිදිලා සිංහලද දෙමළද මුස්ලිම්ද මේ හැම දේශපාලන පක්ෂයක්ම හැම දේශපාලඥයෙක්ම එකට එකතු වෙලා එක මේසෙක ඉඳගෙන ජාතික ආණ්ඩුවක් පිහිටවන්නට ඉදිරි මැති වර්ණය ප්‍රයෝජනයට ගන්නට කියලා මා ඉල්ලීමක් කරනවා. අපේ රටේ පිනට දෙන එක නතර කරන්න අවශ්‍යයි. දැන් මේ වෙනකොට හාල් බෙදනවා. ඒ වගේම අස්වැසුන ඩබල් ත්‍රිබල් කරලා මට පේන්නේ. විවිධාකාර වූ මිනිස්සුන්ට ආධාර උපකාර බෙදනවා. සිබින්ති බෙදනවා, ටකරම් පොතු බෙදනවා, වතුර මැෂින් බෙදනවා, ඊළඟට හැම එකක්ම කරනවා. මේ ක්‍රමය නතර කරන්න ඕනේ. රජයකට කරන්න ඕනේ මේ මිනිසුන්ගේ දක්ෂතාවයන් අනුව රටක් සංවර්ධනය කරන්න නම් දේශපාලඥයාගේ වගකීම තමයි මේ රටට අවශ්‍ය කරන අඩිතල පහසුකම් සංවර්ධනය කරලා ඒගොල්ලෝ ව්‍යාපාරිකෙන් ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල මිනිස්සු ඉන්නවා දක්ෂ. මේ රටේ පිටින් ගෙන්න ඕනේ නැහැ. මේ වාහන හදන්න මේ රටේ මිනිස්සු ඉන්න ඕන තරම් ඉන්නවා. ඊළඟට තුවක්කු හදන්න මේ රටේ ඕන තරම් ඉන්නවා. ඒ වගේම අනිකුත් මේ විවිධ නිෂ්පාදනයන් කරන්න මේ රටේ මිනිස්සු ඉන්නවා. මේ එක්කෙනෙකුටවත් මේ රජය පවතින රජයක් කිසිම කෙනෙක් උදව්වක් කරන්නේ නැහැ, නගා හිටවන්න වැඩපිළිවෙලක් හදන්නේ නැහැ. ඕක තමයි මෙතන තියෙන ගැටලුව. ඒ මොකද මොකාර නිෂ්පාදනයක් කරලා මෙයා කරොත් ඒක ගිහිල්ලා මේ පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ඒක උසාවියට දානවා. ඕක තමයි මේ රට පුරුදු වෙලා තියෙන සිස්ටම් එක. මේ ක්‍රමයෙන් බැහැර වෙන්න අවශ්‍යයි.
මේ ක්‍රමයෙන් බැහැර වෙලා රටේ තියෙන සම්පත් හොඳට තෝරා බේරාගෙන මේ හැම ක්ෂේත්‍රයකම මිනි මිනි දක්ෂ දක්ෂයෝ ඉන්නවා. තෝරා බේරාගෙන ඒ අයව දිරිමත් කරලා යටිතල පහසුකම් සංවර්ධන කරලා මේ මිනිසුන්ගේ ජීවත් වෙන්න ක්‍රමවේදයන් හදලා දෙන එකයි දේශපාලනඥයෝ ආණ්ඩුවක් වශයෙන් කළ යුත්තේ. අපේ රටේ එහෙම නෙමෙයි පුරුදු වෙලා තියෙන්නේ. අපේ රටේ පුරුදු වෙලා තියෙන්නේ UMPද, ශ්‍රී ලංකාද, ඊළඟට JVPද, ඊළඟට තව සමගි ජන බලවේගද, මේ ඔක්කොටම යන්නේ මොකටද? මේ මිනිස්සු අවුරුදු පුරුදු උනේ තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා දේශපාලනඥයා පිටිපස්ස යන්නේ. හොඳම උදාහරණයක් කියන්නේ මම ඊයේ ගියා මේ රජරට ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අවශ්‍යතාවයක් අනුව මම හම්බ වෙන්න ගියා. ඒ හම්බ වෙන්න යනකොට එතන හිටියා 2000කට වැඩි. මේ හැම කෙනාම හාමුදුරුවෝත් ඒ වගේම හිටියා. මේ හැම කෙනාම යන්නේ එක එක දේවල් දුකට රස්සාවක් ගන්න, ඊළඟට කොන්ත්‍රාත් එකක් ගන්න, එහෙම නැත්නම් ඔය ට්‍රාන්ස්ෆර් එකක් හදා ගන්න, පුතාව දුවව හොඳ ඉස්කෝලේකට දා ගන්න, ඔව්ව තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ ක්‍රමවේදයෙන් අපි බැහැර විය යුතුයි මේ රට. ගොඩනගන්න නම් අපි මෙතනින් බැහැර වෙලා මේ දේශපාලඥයෝ කියන කෙනා ගරු සේවයක් හැටියට පාවිච්චි මේ පාවිච්චි කරලා මේක විධිමත් ලෙස පවත්වාගෙන යන්න නම් මා දකින එකම දේ තමයි ජාතික ආණ්ඩුවකට ගිහිල්ලා මේ තියෙන සීලුම ක්‍රමවේදයන් මෙතෙක් ගෙනාපු මේ ක්‍රමය මේ රටෙන් තුරන් කරලා වැඩපිළිවෙලකට යන එක තමයි මා දකින එකම දේ. ඒක හේතුව කියලා කියන්නේ කවුරු කළත් මේ රට කවුරුපත් වුණත් මේ රට අද මේ වෙනකොට ජීවන වියදම කියන එක ඉහවහ ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට ජීවත් වෙන්න බෑ. ඉස්කෝලේ යන ළමයෙකුගේ පොතක් කීයද කියලා බලන්න. ඊළඟට ඉස්කෝලේ බෙහෙත් පෙත්තක් පාමසියට ගිහිල්ලා බලන්න බෙහෙත් පෙත්තක් කීයද කියලා අසරණ මිනිස්සු බෙහෙත් ටිකක් ගන්නකෝ. ඒක නිසා මේ රට ජීවන වියදම ඉහළටම ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ රට ණය බරින් මිරිකිච්ච රටක්. හැබැයි මතක තියාගන්න ඕන මේ රටේ ජනතාව මේ ණය ගෙවන්නේ නැති නිසා තමයි ඔය දැන් මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. හැබැයි ණය ගෙවන්න වෙච්ච දවසට මිනිස්සුන්ට බදු බර කියන එක එතාමත්ම ඉහළ මට්ටමෙන් දැන් බදු ගහලා තියෙන්නේ. එදා තවත් ඉදිරියට බදු වෙනවා. ඒකයි මම කිව්වේ මේ රටේ කිසිම මොන කවුරු ආණ්ඩු ගත්තත් කවුරු බලයට ආවත් මේ රටේ කිසිම අවස්ථාවක මෙතනින් එහාට මේ රජය මේ රට හදන්න ක්‍රමවේදයක් කිසිම කෙනෙකුට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒකට විසඳුම තමයි අර මම ඉස්සරලා කිව්වේ ඇත්තටම දේශපාලඥයෝ බෙදෙන්න අවශ්‍ය නැහැ දැන්. තමන්ගේ මේ හැම කෙනාම ලෑස්ති වෙන්නේ මේ රැස්වීම් තියනවා නොයෙක් දේවල් කරනවා. හැබැයි මේවා ඔක්කොම අපට ඡන්දෙ දියන් අපට බලය දියන් කියලා නෙමුන් ඉල්ලන්නේ. එක එක්කෙන එක එක්කවත් රටේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනවාද? එක එක්කවත් රටේ තියෙන මේ සංවර්ධනය ගැන මේ ණයබරි මුදා ගන්නෙ කොහමද? මේ රට ඉදිරියට ඇරයි යන්නේ කොහමද කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියනවාද? ඉතින් ඒක නිසා මම කියන්නේ මේ ඡන්ද වෙලාවේ කරුණා කරලා මිනිස්සු හොඳට කල්පනා කරලා ඡන්ද දෙන්න ඕන. ඊළඟපත් වෙන කවුරු හරි කමක් නැහැ හොඳ නායකයෙකුට. ඊළඟට අනිත් එක තමයි දැන් මේ රටේ ජනාධිපතිවරයාගෙන් මම ඉල්ලීමක් කරනවා, මේ දේශපාලඥ සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා, මේ දැන් උඹලා මේ බෙදිලා වෙන් වෙලා පක්ෂ පාටවලට හිටියා හොඳටම ප්‍රමාණවත්. උඹලා දැන් ජාතික ආණ්ඩුවකට ගිහිල්ලා ඔක්කොම රට එකට තියලා රට සංවර්ධනය කිරීම, රට මේ ණයබරින් මුදවා ගැනීම, රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම, අධ්‍යාපනික වශයෙන් සංවර්ධනයක් ඇති කිරීම, මේකේ වැඩපිළිවෙලකට යන්න. මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නැහෙනි. ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න ජාතික ප්‍රතිපත්තියක් නැහැ. හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න ජාතික ප්‍රතිපත්තියක් නැහැ. හොඳ සෞඛ්‍ය සේවයක් දෙන්න ජාතික ප්‍රතිපත්තියක් මේ අවුරුදු 70ටම අද වර්තමානයේ දක්වාම කිසිම දේශපාලඥයෙක් ජාතික ප්‍රතිපත්තියක් ගෙනාවේ නැහැ. යකඩෝ ජාතික ප්‍රතිපත්තියක් ගෙනෙන්න උඹලට කරන්න පුළුවන් වෙලාවේ උඹලගේ අනාගත උඹලගේ බඩවියත විතර රැකගන්නේ නැතු උඹලා සුඛෝභෝගී ජීවිත ගත කරන්නේ නැතුව කරුණා කරලා ඒ ජාතික ප්‍රතිපත්ති ගෙනල්ලා ජාතික ආණ්ඩුවකට ගිහිල්ලා මේ රට මේ ණයබරින් නිදහස් කරගෙන සමෘද්ධිමත් රටක් දේශයක් කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා මං සීලු දෙනාගේ මිල්ලීමක් කරනවා.